තාම පක්ෂයක් හැටියට තාම කවුරුත් තීරණය කළ නෑ. ඉතින් මේ පක්ෂය හැටියට තීරණය කරාට පස්සේ තමයි ඒක බලන්න වෙන්නේ කවුද අපේක්ෂකයා කියලා. මෙමයි මේක දිනන වැඩපිළිවෙලක් මිසක් මම එන වැඩපිළිවෙලක් නෙවෙයි. ඉතින් ඒකින්ද දේශපාලන පක්ෂේ ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂේ තීරණයක් ගන්නකොට ඒගොල්ලෝ දිනන වැඩපිළිවෙලක් තමයි ඒ තීරණයට එන්නේ. ඉතින් ඒකින්ද අපි බලන් ඉන්නවා දිනන වැඩපිළිවෙලත් එක්ක ඉදිරිපත් කරන අපේක්ෂකයන් තමයි මේ අවස්ථාව තියෙන්නේ ඉදිරිපත් වෙන්නේ. ඔබතුමාගේ අද දවසේ කතාවෙදි කියුණා හොඳ දේශපාලන පක්ෂ සහ නරක දේශපාලන පක්ෂ පිළිබඳව විග්‍රහය. ඔව්. ඒකෙන් තමයි හොඳ දේශපාලන ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න වලට උත්තර තියෙන ප්‍රශ්න දේශපාලන පක්ෂ, නරක දේශපාලන පක්ෂ කියලා කියන්නේ ප්‍රශ්න විතරක් තියෙන දේශපාලන පක්ෂ. මේ මැදුවන්න කතාවත් එක්කම ධම්මික මහත්තයා විවිධ සන්දාන විවිධ පක්ෂ බිහි වෙන්න පටන් අරගෙන තියෙන කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඔබතුමාට මේක අභියෝගයක් නෙමෙයිද? මම කිසිම අභියෝගයක් කියලා හිතන්නේ නැහැ. මොකද කිසිම කෙනෙක් ආර්ථිකය හදන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මම ආවොත් මම ඒකෙන් තමයි ඇත්තටම රටේ ජනතාවට ඔප්පු කරන්න හදන්නේ මෙන්න ප්‍රශ්නේ මෙන්න විසඳුම කියලා. දැන් අදත් මගේ කතාවේදී හොඳටම ඇහෙන්නේ නැති ප්‍රශ්න සහ විසඳුම්. මම ප්‍රශ්න විතරක් කතා කරලා යන කෙනෙක් නෙවෙයි. මම ප්‍රශ්නයක් මගේ කටින් පිට වුණොත් ඒකේ උත්තරෙත් එක්ක තමයි මගේ මම කතාව ඉවර කරන්නේ. ඔබතුමාට විශ්වාසයක් මම ඇත්තටම මෙහෙම හිතන්නේ නැහැ. මොකද මම පිළිගන්න එකම දේ තමයි මහින්ද චින්තනයත් එක්ක බැඳුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මොකද ඒකේ තියෙන්නේ මහින්ද චින්තනය. ඒතර මහින්ද චින්තනයත් එක්ක බැඳිලා තිවිච්ච ඒ ෆ්‍රේම්වර්ක් එකක් තියෙන්නේ. ඉතින් ඒකින්ද මගේ අදහස් වලට 100% ගැලපෙන හින්දා තමයි මම ඒ පක්ෂයට ආවේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ මගේ අතරයි පක්ෂය අතරයි මහින්ද චින්තනය අතරයි කිසිම වෙනසක් තියෙනවා කියලා. මේ තුනම එකයි. ප්‍රශ්න කතා කරන අපේක්ෂකයෙකුට දුන්නොත් මේ ඡන්ද දායකයොත් ප්‍රශ්නවල අවුරුදු පහක් ඉන්න පුළුවන්. ඉතින් ඒකින්ද ආර්ථික වැඩපිළිවෙලක් තියෙන එකයි. අනිත් එක තමන්ගේ ළමයට හොඳ අධ්‍යාපනයක්. මොකද තමන්ට තියෙන එකම මැණික තමයි තමන්ගේ ළමයා. ළමයට හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් නායකෙක් මිසක් වෙන කවුරුත් මං හිතන්නේ ගොඩක් පවුල් වලට ඕනේ කියලා. හැබැයි පෝලිං නැති වෙන්න හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. රට දියුණු වෙන්න ඕනේ. මොකද රට ණයත් එක්ක තියෙන්නේ. ණය ගෙවන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. ණය ගෙවල පුරුදු නායකයෙක් වෙන්න ඕනේ. මේ මුදල ඇත්තරම දන්න නායකයෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ ඔක්කොම දන්න එක්කෙනෙක් ආවට පස්සේ ඔය දැන් තාම 144ක් විතර ඡන්දදායකයෝ ඡන්දේ දෙන්නේ කාටද කියලා තීරණය කළා නැහැ. ඉතින් ඒකින්ද ඒවා ඔය තියෙන දේවල් ඔක්කොම වෙනස් වෙයි ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරාම. මගදී ඒකයි මමත් බලාගෙන ඉන්නේ. මොකද ආර්ථික වැඩපිළිවෙලින් විතරයි ඡන්දදායකයව දිනා ගන්න පුළුවන්. මම දෙකයි මම බිලීව් කරන්නේ. එකක් අධ්‍යාපනය, අනිත් එක ආර්ථිකය. ඉතින් ওই දෙක තමයි. ඊට පස්සේ එන්වයරන්මන්ට් එක. ඉතින් ඒක කිව්වොත් එහෙම education, economy and environment. ඊ තුනකින් හරිද මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ තුනට අපි ඇඩ්‍රස් කරන්න. ජනතාව මේ වෙලාවේ හරි තීන්දුවක් ගන්න නැත. ලංකාවේ ඉන්නේ අසීරු තත්ත්වයක. ලංකාවේ අනාගතයට කොයි විදිහට මේක බලපායි? නෑ මම එහෙම සාමාන්‍යයෙන් ඒකටත් කියනවා මම විසඳුමක් එක්ක තමයි කියන්නේ. ඉතින් මම දේශපාලනයට ආවොත් ඒ කියන්නේ ඒ පක්ෂේ තීරණය කරොත් මගේ ඔක්කොම ටික කියන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මොකද මට ඕන ප්‍රශ්නයකට මම විසඳුමක් නැත්තම් මගේ කෙලින්ම කියන මට මේ ප්‍රශ්නේ විසඳුමක් නැහැ කියලා. මම සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් කතා කරනවා නම් මම ඒක විසඳුමක් එක තමයි. මම හිතන්නේ මම අද කතා කරපු යාපනයට දෙන්න ඕන දේවලුත් ඔබතුමා දැකලා ඇති. යාපනයට ප්‍රශ්න 100ක් විතර තියෙනවා. ඒ ප්‍රශ්න 100 වෙන වෙනම විසඳන්න නැතුව වෙන මොනා ගෙනාවත් යාපනයේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒකින්ද මම දන්නවා ඒ යාපනයේ ප්‍රශ්න විසඳන්න උනත් ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඕන එක්කෙනෙකුට පුළුවන් මගේ පොත බලන්න dammikaperera.lk එකට කියලා. මම ඒකේ විසඳුම් දීලා තියෙනවා. හැබැයි අලුත්ම වර්ෂන් එක ළඟදී මම ඉදිරිපත් කරනවා.